Sadu. Sri Sanatan Sada. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. Tissāraṇa gamanaṃ sampunnaṃ. Āmavante Pānātipātā virmani sikkhāpadaṃ samādhiyāmi. Pānātipātā virmani sikkhāpadaṃ samādhiyāmi. Adinnādānā virmani sikkhāpadaṃ samādhiyāmi. Adinnādānā virmani sikkhāpadaṃ samādhiyāmi. Kāmesu micchācārā virmani sikkhāpadaṃ samādhiyāmi. Kāmesu micchācārā virmani sikkhāpadaṃ samādhiyāmi. Musāvādā virmani sikkhāpadaṃ samādhiyāmi. Musāvādā virmani sikkhāpadaṃ samādhiyāmi. Visunāvācā virmani sikkhāpadaṃ samādhiyāmi. Visunāvācā virmani sikkhāpadaṃ samādhiyāmi. Parusāvācā virmani sikkhāpadaṃ samādhiyāmi. Parusāvācā virmani sikkhāpadaṃ samādhiyāmi. Sampapulāpā virmani sikkhāpadaṃ samādhiyāmi. Sampapulāpā virmani sikkhāpadaṃ samādhiyāmi. Miccā jīvā virmani sikkhāpadaṃ samādhiyāmi. Miccā jīvā virmani sikkhāpadaṃ samādhiyāmi. Sādukaṃ surakkitaṃ kattvā appamādena sampādeta. Āmavante. Sādu kārya dhinna. Sādu, sādu, sādu. Adha appa vihārasthāni. Me sandhya kāle pavattana visesa dharma deshana mahapinkam venuven. Pinvat obathamage ārādhana obathamage aragena. ව්‍යාස්තව ධර්මවදාල ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති අතිගෞරවනීය මාන් කඩවල සුදර්ශන ලොක්ස්වාමීන් වහන්සේ කිස්රෝ ධම්මසරණ විහාරස්ථානයේ අතිගෞරවනීය ලොක්ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථ නේවාසික භික්ෂු මහා සංඝයා වෙනුවෙන් ඒ වගේම විහාරස්ථ දායක සභාවේ දායක සභාව වෙනුවෙන්
එවගේ මේ විහාරස්ථානයට සහසම්බන්ධ සතර පෙරවේ දායක සරකාදී පින්වත් හැම වෙනුවෙන් මේ වෙලාවේ ගෞරවාදර පෙරදරිව නමස්කාර පුරුක පිළිගන්නා බව මතක් කරනවා. මේ අවස්ථාවට වැඩමවලා මේ උතුම් ආගමික යුතුකම මැනවින් සිත කරලා දෙන්න අවශ්‍ය අනුග්‍රහය නායකත්වය ලබා දීම වෙනුවෙන් අතිගෞරවනීය ස්වාමීන් වහන්සේට අප නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ සැප ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. උළුමහත් මනුෂ්‍ය වර්ගයාට බොහෝ සේවා සදන්න අතිගෞරවනීය නායක මහින්දන් වහන්සේට මානසික බල කාය බල නිබඳවම හිමි වේවා කියමින් අප ආශිර්වාද අධිගෞරවනීය නායක මහින්දන් වහන්සේගේ ඒ බලාපොරොත්තු වරණ අපේක්ෂා හිතට පතන ආකාරයෙන් විශ්වසිද්ධ කරගන්න මේ උතුම් පින්කමෙන් ලැබෙන ආශිර්වාද නිබඳවම පිළිපකාර පිණිස පවතී වා කියමින් අප ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ අවස්ථාවට වැඩම පැමිණ සහසම්බන්ධ වන පින්වත් ඔබ හැමටද බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාද දැහැමි දෙවියන්ගේ රැකවරණ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් මගේ පිළිගැනීමේ මේ කතාව වෙත කින්නේ මම කරන හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආචික්කතු බන්තේ භගවා දුක්ඛං දේසේති බන්තේ භගවා සුගතං සදා පූජනීය වන්දනීය මහානායක මහින්දන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැමදෙනාම දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරේ යම් කම්පාවෙන් දේශනා කළ සද්ධර්මය පිටක් ශ්‍රවණය කරන්න. එනිසා හැම දිනාටම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඉතාමත්ම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා. පින්වත්නි අතීතයේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝක ධාතුවේ පහළ වුණා. අපිත් ඒ කාලවල බොහෝ සෙයින් මනුෂ්‍ය විලා ඉපදිලා ඉන්න ඇති. ඒත් ඒකම බුද්ධ ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ධර්මය තේරුම් ගන්න උත්සාහවත් නොවුණු නිසා තාම අපි හැම කෙනෙක්ම ඉපදෙමින් මැරෙමින් යනමින් ඉපදෙමින් යන මේ සසර ගමන් කරන ඇත්ත වෙලා ඉතින් අද දවසේ විහාරි අපිට පුළුවන් වුණොත් මේ බුද්ධ ශාසනය තේරුම් ගන්නට මේ දුක් සහගත සසර නිවා කර ගන්නට අපිට පුළුවන්. ඉතින් මම අද දවසේදී මේ පින්වත්තුන්ට පෙන්වලා දෙන්න උත්සාහවත් වෙන්නේ ගොඩාක් වටිනා සූත්‍රයේ කාර්යයක්. ඉතින් ස්වභාවයෙන්ම මේ ධර්මතා ටික ගැඹුරුයි. ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. බුදු දේශනාව ඇත්තටම ප්‍රඥා ගෝචර දර්ශනයක්. ප්‍රඥාවට හසු වෙන දර්ශනයක්. සමහර විටක අපි ජීවත් වෙන වටපිටාව ගත්තාම සාමාන්‍යයෙන් ඒ තරම් ගැඹුරු චින්තනයකින් කටයුතු කරන්න මේ අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය වෙන විඥානයේ අත්දැකීමකින්.
ඉතින් බුද්ධ දේශනාවේ යථාර්ථය විඥානයේ අධ්‍යක්ීමට ගෝචර නොවුණු ප්‍රඥාව නැමැති නුවණැසින් දැක්විය යුතු දර්ශනය. ඉතින් අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ බලන මට්ටමට අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ තේරෙන්නේ නැත්තේ අපේ මනස ගැඹුර නැති බලන නැතිකම නිසා මිසක එහෙම යථාර්ථයක් නැති හින්දා නෙවෙයි. ඉතින් මෙතෙන්දි මම මතක් කරන්නේ මේ පිමුතුන්ට මේ ධර්මය නොතේරුණා තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. සසර ස්වභාවය සසර විඳ දුක් ගැන මම නොයෙක් විටක පිමුතුන්ට මතක් කරලා තියෙයි. ඉතින් මේ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය පිළ සද්ධර්මයේ තියෙන වටපිටාවක උපන්නේක අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන සිත් ඇතුළු හැමදෙනාම මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා මතක් පින්තුනි මම අද දවසේදී මේ පින්තුන්ට පැහැදිලි කරලා දෙන්නට හදන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ දෙවෙනි කාණ්ඩේ තියෙන අජීල කස්සප කියලා සූත්‍රය. මෙන්න මේ සූත්‍රය ගොඩාක් වටිනා කරුණු ටිකක් පැහැදිලි කරලා දෙනවා. විශේෂයෙන්ම පටිච්චසමුප්පාද ධර්මය හරහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආකාරය. ඉතින් මේ වගේ ධර්මයන් අවබෝධ නොවන නිසා අවබෝධ නොකළ නිසා ඉතින් සසරේ ඉන්නේ අපි කොහොමද වීර්යවන්ත වෙමු, උත්සාහවන්ත වෙමු, ගැඹුරු වුණා මේ ධර්මයේ තේරුම් ගන්න කියන කාරණාව මතක් කරනවා. විමුතුනි බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ වාසය කරන කාලයේදී එක්තරා දවසක් උදෑසන පාසිවුරු දරාගෙන රජගහනුවරට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩින වෙලාවේදී අචල කස්සප කියන පරිබ්‍රාජකතුමාගෙන අනිතීර්ථක ශ්‍රාවකෙක් වෙච්ච අචල කස්සප දැක්ක භාගතුන් වහන්සේ එනවා වඩින්. එතකොට ළඟට ගිහිල්ලා වන්දනා කළා, පැත්තක ඉඳගෙන අහනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉඩ අවකාශ දෙනවා නම් පොඩි ප්‍රශ්නයක් අහන්නද කියලා. ඒ වෙලාවේදී කියනවා කශ්‍යප අචල කශ්‍යප නම කෙටි කරලා කශ්‍යප මේක කාලෙ නෙමෙයි, මේක ප්‍රශ්න අහන්න කාලෙ නෙමෙයි, මම පිටු පිටස ඇතුළු ගමට පිවිසේ ගමන් ඉන්නේ. දෙවනියටත් අහනවා චූටි ප්‍රශ්නයක් තියෙනවා අහන්න මට ඉඩ අවකාශ ලබා දෙනවද? එතකොට තුන්වෙනි වරක් කියනවා මේක දෙවනි වරක් කියනවා මේක කාලෙ නෙමෙයි තුන්වෙනි වරක් කියනවා. ඊට පස්සේ කශ්‍යප අචල කශ්‍යප කියනවා මම ශ්‍රමණ බෞද්ධ ගෞතමයෝ වෙහෙස කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩාක් ප්‍රශ්න අහන්නත් නෙමෙයි මම හදන්නේ පොඩි ප්‍රශ්නයක්. එක චුටි කරුණක් අහගන්න. ඊට පස්සේ බුදුජානස් කියන හොඳයි කශ්‍යප ඔබ යමක් කැමති නම් ඒක අහන්න. ඊට පස්සේ කියනවා අහනවා සයන්කතන් දුක්ඛං ශ්‍රමණ බෞද්ධ ගෞතමයන්නේ ගෞතමයන් වහන්සේ මේ ලෝකේ යන්ත දුක කියලා යමක් තියෙනවා. ඒ දුක තමම උපදවා ගන්න එකක්ද? දුක කියන එක කෙනා කෙනා
තමන් විසින්ම නිර්මාණය කරගත්ත උපදවාගත්ත දෙයන්ත දුක කියන එක. ඊට පස්සේ මාහේවම් භගව ආවෝච භාගතුන් වහන්සේ දේශනා කරනවා කච්චප එහෙම කියන එහෙම කියන්න එපා එහෙම අහන්න එපා. පරගතන් දුක්ඛන්ති එන මේ දුක කියන එක අනුන් විසින් කළ දුන්න එකක් අපිට විඳින්න වෙලා තියෙනවා. දුක කියන එක අනුන් කළ එකක්ද? මාහේවම් භවච භගව භාගතුන් වහන්සේ අහනවා කච්චප එහෙම අහන්නත් එපා එහෙම කියන්න සුදුසු නැහැ. එනං සත්‍යකතංච පරකතංච තමනු අනුමු කියලා දෙන්නම එකතු වෙලා මේ දුක කියන එක නිර්වාණය කළ දුන්නේ නැක්ද? එහෙම තහන්න සුදුසු නැහැ. එනං න බලකතං න සත්‍යකතං න බලකතං එනං තමන්ගේ අනුන්ගේ සහයෝගයක් නැතුව ඉබේම හටගත්ත අදිච්ච සම්පන්න ඉබේම හටගත්ත ධර්මතාවයන්ට මේ දුක කියලා කියන්නේ. වාහේවන් එහෙම කියන්නත් එපා. ඒකත් ප්‍රශ්න ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ එහෙනම් නැති දුක දුක කියලා එකක් නැද්ද එහෙනම්? නැති දුක නැති දුක කශ්‍යප දුක කියලා එකක් නැතුව නෙමෙයි දුක කියලා එකක් තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? එහෙනම් ඔබ වහන්සේ ඒ දුක දන්නේ නැද්ද? නෑ මම දුක දන්නේ නැතුව නෑ මම දුක හොඳට දන්නවා. ඊට පස්සේ ආනවා භාගතුන් වහන්සේ මම දුක තමන් විසින් කරලා දුක කියලා අහනකොට එහෙම අහන්න එපා කිව්වා. දුක අනුන් විසින් කරලා දුක කියලා අහනකොට එහෙම අහන්නත් එපා කිව්වා. දුක තමන් සහ අනුන්ගෙන් දෙන්නම එකතු වෙලා හදාගත්ත එකද කියලා අහනකොට එහෙම තහන්න එපා කියලා කිව්වා. එකත් වැරදි කිව්වා එහෙම අහන එක. එහෙනම් දුක තමන් සහ අනුන්ගෙන් දෙන්නගෙම උපකාරයක් නැතුව ඉබේම හටගත්ත ධර්මතාවයක්ද කියලා අහනකොට එහෙම තහන්න එපා. දුකක් නැද්ද කියලා අහනකොට දුකක් නැද්ද නැහැ දුකක් තියෙනවා කියලා මතක් කරලා එන ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද කියලා අහනකොට මම දුක නොදන්නා නෙමෙයි දන්නවා කියලා මතක් කරලා ආචික්කතු බන්තේ භගවා දුක්ඛං භාගතුන් වහන්සේ මට දුක කියලා දෙන තේකවා දේශේතු බන්තේ භගවා සුඛතං දුක්ඛං භාගතුන් වහන්සේ මට දුක දේශනා කරනසේකවා කියලා මෙයා ප්‍රශ්න ටික ඇහුවා. යගේ ප්‍රශ්න ටික ඔක්කොම භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. එතකොට මෙයාට ප්‍රශ්න ආර්ධයක් ඇති වුණා. මොකද්ද මේ දුක? තමන් කළත් නැහැ අනුන් කළත් නැහැ තමන් සහ අනුන් කියන දෙන්නම කළ ඇති කරගත්ත එක නෙමෙයි. එතකොට දෙන්නගේම සහය පිටට ඉබ්බේම හටගත්ත එක නෙමෙයි. දුකක් නැතුව මේ දුකකුත් තියෙනවා. ඒක භාගතුන් වහන්සේ දන්නවා. මොකද්ද මේ කියලා ප්‍රශ්නාර්ථයකට වැටෙනවා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේගෙන් ආයාචනාවක් කරනවා ඉල්ලීමක් කරනවා ආචික්කතු බන්තේ භගවා දුක්ඛ භාගතුන් වහන්සේ මට දුක කියලා දෙන තේරුවා. දේශේතු බන්තේ භගවා දුක්ඛං භාගතුන් වහන්සේ මට දුක දේශනා කරනසේකවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ කරෝති සෝ වේදේති යම්කිසි කෙනෙක් මුලදී හෙතම කරයි හෙතම විදී කියන අදහසක් තිබුණොත් සයන්කතං දුක්ඛං කියලා කියන්න සුදුසුයි. ඒ කියුවේ සෝ කරෝති සෝ වේදේති ඔහුම කර්ම කරනවා ඔහුම කරන කර්ම ඔහුම විඳිනවා කියන දෘෂ්ටි තියෙන කෙනාට තමයි කියන්න වෙන්නේ සයන්කතං දුක්ඛං. තමම දුක උපදවාගත්ත කියලා අපි උදාහරණයක් ගත්තොත් අපි අදහස් කියනවා අපි දැන් කර්ම කරනවා ඒ කර්ම අපිටම විඳින්න වෙනවා. පෙර ජීවිතේ අපි කර්ම කළා ඒ කර්ම තමයි දැන් අපිටම විඳින්න වෙන්නේ කියනකොට ඒ සෝ කරෝති සෝ පටිසංවේ
හෙතෙමෙම කර්ම කරනවා හෙතෙමෙම විඳින්න වෙනවා කියන මුලින්ම තියෙන දෘෂ්ටියටයි සයන්ගත තමම උපදවගත්ත කියලා කියන්නේ. තමම උපදවගත්ත කියලා කිව්වොත් ඒක සාස්වත දෘෂ්ටියටපත් වෙනවා. ඒක සාස්වත දිට්ඨිය පතරේ සාස්වත දෘෂ්ටිය ඇසුරු කරලා වෙනවා. එයාම කර්ම කළා කර්ම කරපු කෙනා වෙදිනවා. එතකොට පෙර ජීවිතේ කර්ම කළ මේ ජීවිතේ වෙන පෙර ජීවිතේ මේ ජීවිතේට ආපු කෙනෙක් කියනවා කියලා දැනගෙන අපිට දෘෂ්ටියක් ඇති වෙනවා. සයන්ගත කියලා කියන්නේ තමම කළා. තමම කළා කියන එක තුල තියෙන්නේ හෙතෙමෙම කර්ම කරනවා හෙතෙමෙම කෙනාම කර්ම කරනවා කෙනාට විඳින්න වෙනවා. ඒකට තමයි සයන්ගත කියලා කියත් තමම දුක ඇති කරගත්ත වෙනවා කියන අදහසට ආවොත් එතන තියෙන මොන දෘෂ්ටියද? සාස්වත දෘෂ්ටිය ඇසුරු වෙනවා කියලා මතක් කළා. අඤ්ඤං කරෝති අඤ්ඤං පටිසංවේදීති. යම් කෙනෙක් අනිකෙක් කර්ම කරනවා අනිකෙක් විඳිනවා. අපි මේ ජීවිතයේ කර්ම කරනවා නමුත් අපි අන්න වෙන තැනකින් වෙන කෙනෙක් ඊට පස්සේ මේ කර්ම විපාක විඳිනවා කියලා කිව්වා. අනිකේ කර්ම කරන තවකින කර්ම විඳින කියන දෘෂ්ටිය තිබුණු පරගතන් දුක්ඛං දුක අනුකලකින දෘෂ්ටියට ආйти දුක අපිට විඳින්න වෙන දුක තවකින කර්ම එකක් කියන එක අදහසක් අපි හිතියොත් ඒකේ තියෙන මොකද්ද? අඤ්ඤං කතං අඤ්ඤං පටිසංවේදී වෙන කෙනෙක් කළා වෙන කෙනෙක් විපාක විඳිනවා කියන එක. ඒතේති උපුවන්තේ අනුපගම්ම මජ්ජින තථාගතෝ අභිසම්පුත්තා මජ්ජින තථාගතෝ ධම්මදේශේති. මේ අන්ත දෙකට ප්‍රබෝෂණ කතන් තමාම කළා කියන්නේ නැතුව පරකතන් අනිත් අය කළා කියන්නේ නැතුව මේ අන්ත දෙකට නොපැමිණ නොවැටි මධ්‍යම ප්‍රතිපදාවන් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියලා මතක් කළාම එතකොට මොකද්ද කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදන වේදන පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුන්න සුපායාස සම්භවಂತಿ. මෙන්න මේ විදිහට දුක තමා විසින් කළා කියන්නේ නැතුව දුක අනුන් විසින් කළා කියන්නේ නැතුව මෙන්න මේ දුක ඇති වෙන හැටි පිළිබඳ පටිච්චසමුපාද දර්ශනයක් පෙන්නවා. අරන්ත දෙකට නොපෙමින කියලා මෙන්න මේ පටිච්චසමුපාද සිද්ධාන්තයේ මතක් කළා ධර්මතාවයේ පෙන්ව දුක ඇති වෙන හැටි කියලා. එතකොට මේ ටික අහලා ඉවර වුණාම ඒ අචේල කශ්‍යප මහන්සේ බොහෝම පැහැදීමටපත් වෙලා තථාගතයන් වහන්සේට මතක් කරනවා මම භාග්‍යතුන් වහන්සේ ධර්මය අතිකාන්තයි මනාමයි මම ධර්මය බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝය සරණ යනවා භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ලැබේවා උපසම්පදාව ලැබේවා කියලා දැසි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ශාසනයෙන් පැහැර අන්‍ය තීර්ථක කෙනෙක් පැවිදි වෙන්න ආවොත් මේ ශාසනයට එකපාරට මාන කරන්න. ඉතින් මාස 4ක් භික්ෂුන් වහන්සේලා ඇසුරේ ඉඳලා වත්පිළිවෙතට භික්ෂුන් වහන්සේලාගේ හිත සතුටු වුණා. එයාගේ හැසිරීම රටාව බලලා හැසිරීම දැකලා භික්ෂු වහන්සේලාගේ සිත සතුටු වුණොත් කැමති වුණොත් මහාන කරනවා. නමුත් මෙතනදී අචේල තථාගතයන් වහන්සේ සත්වයන්ගේ විමතතාවේ වෙනස්කම දන්නවා දකිනවා. එහෙනම් මහාන කරන්න කියලා මතක් කරා. එපාර අචේල කශ්‍යප කියන ස්වාමීනි ඉතින් අන්‍ය තීර්ථක කෙනෙක් පැවිදි ඉන්නවා නම් ඇවිල්ලා මාස 4ක් ඉරියස් ප්‍රලබික්ෂ සංඝයා ඇසුරේ ඉඳලා
සතුට සිද්ධති වික්ෂුන් වහන්සේලා මාස 4කට පස්සේ වහන කරනවා නම් ස්වාමීන් වහන්සේ නසපම අවුරුදු 4ක් ඉන්නා අවුරුදු 4ක් වික්ෂුන් වහන්සේ කෙරෙහි මම ඉන්නා අවුරුදු 4කින් පස්සේ සතුට සිද්ධති වික්ෂුන් වහන්සේලා මාව පැවිදි කර අතරා පිළිගන්න නමු මේ සතුට සාධාස් තියෙන සත්‍යය අවබෝධ කරගන්න හේතු සම්පත් ඇති කෙනෙක් කියන කාරණාව දක්ව නිසා බුදුරජාණන් වහන්සේ අචල කස්සපයන් වහන්සේ කරනවා. පැවිදිවල උපසම්පදා වෙනවා. පැවිදිවල උපසම්පදා වෙච්ච අචල කස්සප තෙරුන් වහන්සේ නොයේ පිළිසින් අයින් වෙලා හුදකලා වාසයට ගිහිල්ලා කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිත අප්‍රමාදීව නිවන් කෙරෙහි මුසිතත්ව කටයුතු කළා. නොබෝ කලකින් යම් අර්ථයක් සඳහා කුල පුත්‍රය සද්ධාවෙන් ගිහිගෙන නික්ම ශාසනය පැවිදි වෙයි නම් ඒ උතුම් අරියත්වයේ තෙමේ විශිෂ්ට ඥානයෙන් නොබෝ කලකින්ම උපදවා ගත්තා කියලා එනවා. අචල කච්චප තෙරුන් වහන්සේද රහතන් වහන්සේලා අතරින් එක්තරා නමක් වුණා කියලා. මේ සූත්‍රයේදී අපිට බොහෝ වටිනා කරුණු ටිකක් තියෙන්නේ. ඇත්තටම අපි හැම කෙනෙකුටම අවශ්‍ය ප්‍රශ්නෙයි. හැමදාම සසරදිත් අපි මේ ටිකේ මේ චතුරාර්ය සත්‍ය නිතුකී අනවබෝධය නිසා සසරට ආවා. අද දවසේදී දුක අවබෝධය නිසාම දුක අවබෝධ කරගන්න කියලා නිවන් මාර්ගට ආවා. ඒ තුලත් අපි ඒ පැත්තට මේ පැත්තට හරියට මොහොතට වැටුණු කොටයක් එහා වෙරළට ගන්නවා මෙහා වෙරළට ගන්නවා වගේ අපි ධර්මයේ අර අදහස් වලටත් යනවා මේ අදහස් වලටත් යනවා අර පැත්තටත් යනවා මේ පැත්තටත් යනවා. තාම කාටවත් නිවන් දකින්න මඟ හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ හැමදාම මග හොයන්න වෙලා මේ මොන හදයක් කිව්වහම තව කවුරු නැහැ. එක වැරදි එක වැරදි අනිත් එක හරි උනේ පැතර දුර නෑ නෑ. එකට වඩා බොහොම වටිනා හොඳ ක්‍රමයක් තියෙනවා කිටි ක්‍රමයක් තියෙනවා අපවත උනේ පැතර දුර නෑ නෑ. එතෙන්ට වඩා බොහොම පහසු මාර්ගවල ලබන්න පුළුවන් තැන ක්‍රමයක් තියෙනවා ඒ පැතර දුර. අපිට ස්ථිර අදහසක් නිශ්චිත අදහසක් නැතිකම තියන්නේ අපේ නුවන් අපි අනිත්‍යයට බාර දීලා. මාව සෝම කළ දෙන්න මාට ධ්‍යානයක් ලබා දෙන්න මාව රහ කළ දෙන්න කියලා අපි හරියට අපේ නුවන් අනුමතට බාර දීලා වගේ තියෙනවා. කවුරු හරි කෙනෙක් අපිට නිවන පෙන්නනකම් අපි බලාගෙන ඉන්නවා. කවුරු හරි කෙනෙක් මුතනින්ද කොයි කෙනාද හොඳට නිවන පෙන්නන්නේ කියලා. නමුත් අපි කවුරුවත්ම දන්නේ නැතු ඇති අපි නුවන් මෙහෙවලම දැක්විය යුතු ධර්මයක් මිසක නිවන කියලා කියන්නේ කාටවත් නිවන කියන එක විමුක්තිය කියන එක පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. උපකාරයක් කළ හැකි ඒක කෙනා කෙනා බුද්ධිමත් වුණොත් මේක කොච්චර හරිද නැද්ද කියලා තමන්ට තේරුම් ගන්න හැකි. මොකද ධර්මය කියන්නේ තමන් තුළ සැබෑවටම සිද්ධ වෙන ඇත්තක් පෙන්වන්න ඕන මිසක ඇදහිමකින් තමන්ව මුලා කරගෙන තමන්ව රවටගෙන මම සුවම් වෙලා ඇති එන මේක ධ්‍යානෙ වෙන්න ඇති කියලා සංකල්පයකින් වැඩේ නැ දෙයක් නෙවි. හැම කෙනෙකුටම නුවණක් තියෙන කෙනෙකුට තමන්ටම බලා ගන්න පුළුවන් ධර්මතාවයක් කල්යම් මිත්‍රස්මේ සද්ධර්ම ශ්‍රවණයෙන් පෙන්වන්නේ ඒක මතක් කරන්නේ. ඒ කියන්නේ ලෝකේ කිසිම දවසක කිසිම කෙනෙකුට හිතන්නවත් බැරි හිතුවේ නැති පැතිකඩ පෙන්නවා. පුටින්ම කියනවා නම් මෙච්චර කාලයක් ලෝකෙ තුල අපි ආපු අපි දරපු අදහසට 100%ක්ම පටහැනි වෙනස් වෙච්ච දර්ශනයක් වෙනවා. එතකොට නිකන් අර යටි කුරු කරලා තිබුණේ කුඩු කුරු කෙරුවා වගේ. ඒ දේශනාව මොසාරණ කියන්නේ අනිත් පැත්තම සම්පූර්ණ යටි කුරු කළ තිබුණේ කුඩු කුරු කෙරුවා වගේ වල තිබුණේ නිරවරණය කෙරුවා වගේ මේ දේශනාව කියන තැනකට යනවා ආපහු. ඒ කියන්නේ මෙච්චර කාලයක් අපි හිතාගෙන ඉන්න අපි දරාගෙන ඉන්න අදහස් වලට සම්පූර්ණ වෙනස් වෙච්ච පටය නැති
සිද්ධියක් තමයි අන්තිම ධර්මයෙන් අපිට පේනවා. හැබැයි ඒකද නැද කියන්න බෑ. අපිටද මොනතරම් ඇත්තද කියලා පේනවා. අනේ ඒ වගේ දර්ශනයක් තියෙන්නේ එලිටිකයි මේකෙන් හෙලිකරන්නේ ඒකයි පැහැදිලි කරගන්නට උනන්නේ. අපි පොඩ්ඩක් මේ පෙරතාම නොයෙක්වාම එකින් එකට එකින් එකට අපි පැමිණෙමු. දැන් දුක තමම්ම කළා කියන අදහස ගන්නත් එපා කිව්වා. අනුන් කළා කියන අදහස ගන්නත් එපා කිව්වා. දුක තමම් කළා කියන අදහසට පත් වෙනවා. කොහොමද? එයාම අපිම කර්ම කරනවා, අපිම කර්ම විඳින්න වෙනවා කියන අදහසක් තිබුණා. එතකොට දුක තමම් කළා කියන සාස්ත්‍ර දෘෂ්ටියට ඒ අදහසින් යාපත් වෙලා කියලා මතක් කළා. නැත්තම් අපි කර්ම කරනවා වෙන තැනකට ගිහිල්ලා මෙතන විඳින්න අපි වෙන තැනකට ගිහිල්ලා විඳින්න. එතකොට වෙන කායකින් වෙන රූපකින් අපිට විඳින්න වෙන්නේ කිව්වහම අන්‍ය කරෝති අන්‍ය පරිසංවේදී දුක අනුන් විසින් කළ එකක් වෙනවා කියලා මේ අන්ත දෙකම තුන මැද ප්‍රතිපදාව දැක්ක යුතුයි කියලා පෙන්වනවා නම් අපි මේ ටික දැන් පොඩ්ඩක් බලමු. පෞද්ගලික අදහස් සම්මිශ්‍ර නොකොට මේ පින්වතුන් තමන් මෙච්චර කාලයක් ඉගෙනගෙන දැනගෙන හිටපු දේවල් වලට තියන්නේ ගැට ගන්න නැතුව මේ දෙලත් එක්ක එකින් එකට මං එක්කම එඬපු ආවම අපිට බොහෝ වටිනා දර්ශනයක් හම්බ වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ඒ අර්ථ දෙකට නොපෙමන මධ්‍යම ප්‍රතිපදාව ධර්ම දේශනා කරනවා. මධ්‍යම ප්‍රතිපදාව දැන් අකිල කසවගේ ප්‍රශ්නෙට උත්තර දෙන අතර මතක තියාගන්න. මොකක්ද ප්‍රශ්නේ? දුක කවුද කලේ? දුක කියන එක කොහොමද උනේ කියන ප්‍රශ්නේ. එතකොට කවුද කලේ? තමන්ද අනුන්ද කියලා පුද්ගල භාවයෙන් අහනකොට ඒක බලක් බල බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පදාය දේශනා කළා. එතකොට මේ පටිච්ච සම්පදාය ධර්මය හරහා දුක කියන ප්‍රශ්නේ ඇති වෙච්ච හැටි පිළිබඳ අවබෝධය එන්නට ඕනේ. අර ප්‍රශ්නෙට පිළිතුරක් ධර්මයෙන් ලැබෙන්නට ඕනේ. මොකද දුක පිළිබඳව අහපු ප්‍රශ්නෙට පටිච්ච සම්පදාය දේශනා කළේ නේ. හරි. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව ප්‍රත්‍ය වුණ කර්මයට, කර්මෙ ප්‍රත්‍ය වුණ විඥාණයට කියලා කියන්නේ එර ජීවිතයේදී දුක ඇති වෙච්ච හැටි, දුක ඇති වෙච්ච හැටි, දුක නැති වෙන හැටි නැති කරගන්න මඟ කියන චතුරාර්ය සත්‍ය ධර්මය අපිට හම්බුනේ නැහැ. හම්බුනේ නැති හින්දා දුක ඇතිවීමක් නැතිවීමක් නෙවෙයි අපිට හම්බුනේ. සත්‍යයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ගෙවල් දුවල් තියෙනවා කියන තැනක අවිද්‍යාවෙන් සත්ව පුද්ගල ආත්මීය දෙයක් හම්බුනාම ඒ තියෙන දේවල් වලට අපි ලෝභ දේශ මොහ අකුසල ඇති කරගන්නවා, අලෝභ දේශ මොහ කුසල ඇති කරගන්නවා. අවිද්‍යාව ප්‍රත්‍ය කුසලව අකුසල කර්ම හදා ගන්නවා. දැන් අපි නම් අවිද්‍යාව ප්‍රත්‍යල පෙර ජීවිත පුණ්‍යාවි සංකාර හදා ගත්තා. ඒ අවිද්‍යාව ප්‍රත්‍ය හදාගත්ත කාරණේ හේතු වුණා විඥානය. යමක් හිතන්න, යමක් දැනගන්න පුළුවන් හැකියාව සිත රූපයකට බැස ගන්න. මොකදක තියෙන රූපයකට විඥානය බැස ගන්න හේතු වුණා කර්මය. කර්මය හේතු වුණා පෙර ජීවිත චතුරාර්ය සත්‍ය නොදන්නාකම. ඒ කර්මය නිසා විඥානය ප්‍රතිසන්දි වශයෙන් ප්‍රඥාට පස්සේ විඥානය නැත සිත කියන එක නාම රූප දෙක හැටුවා. ඒ කියන්නේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව කය හැදෙන්න ගත්තා. විඥානය නිසා නාම රූප වෙනවා. ඒ කියන්නේ පෙර ජීවිතයේ කර්ම සිතේ තිබුණු ගති ටිකමයි ප්‍රතිසන්දි සිතට උප්පත්ති වශයෙන් පැමිණෙන විඥානය තුල තියෙන්නේ. ඒ සිතේ තියෙන චෛතසික නැත්තම් නාම ධර්ම කියන ටිකට අනුව තමයි රූපය හැදෙන්නේ. ඒ කියන්නේ මේ හදන රූපය ස්ත්‍රියක් විදිහට හදාන්නේ, පුරුෂයෙක් විදිහට හදාන්නේ, ඇස් ඇතුවද හදාන්නේ, ඇස් නැතුවද හදාන්නේ, කන් නැතුවද හදාන්නේ කියන ටික තියෙන්නේ සිතේ තියෙන කර්මජ ගති ටිකට. මුණ දෙමෝපියෝද කැමති තමන්ගේ ධර්ම ඇස්
දරුවෝ උපදිනවද නැද්ද? උපදිනවා. ඉතින් දෙමව්පියෝගේ දරුවෝ හැදුවේ නම් ওই දෙමව්පියෝද අන්ත ළමයි උපදවන්න කැමති? අත බය නැති ළමයි උපදිනවද නැද්ද? උපදිනවා. දෙමව්පියෝ නම් ළමයි හැදුවේ ওই දෙමව්පියෝද කැමති වෙන්නේ අත බය නැති ළමයි මිහි වෙනවට? එනං ඒකෙන් කියනවා කවුරුවත් මේ හැදුවා නෙමෙයි ඒ සිතේ තියෙන කර්මජ ගති ටිකට අනුව රූපය හැදෙනකොට ඒ කර්මය තුල තියෙනවා නම් ඇස් නැතුව කන් නැතුව කර්මජ අචින්තයයි ඒකයි විඥානමච්ච නාම රූපං කියන්නේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි රූප හැදෙන්නේ. එතකොට ඒ නාම රූප දෙක හතන එකට සිත වැය කරලා මෙතනදී ගොඩාක් ඕනේ මේ කැටියෙන් තේරුම් ගන්න මේ කය හැදෙන්න කය සවිඥානික වෙන්න විඥානයගේ පැමිණීම වුණා ඒ සිතේ තියෙන සිතුවිලි චෛතසික කියන ගති ටික මතයි මේ රූපයේ ස්ත්‍රී විදියට පුරුෂයෙක් විදියට ඇස්කම් ඇතුව නැත්තම් කලුවට සුදුමට උසට මිටිවට මේ විදිහට හැදෙන්නේ. ඒ නාම රූප දෙක වර්ධනේ නාම රූප දෙක හේතුයි ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හදා. ඇහැ මම හෝ මගේ හෝ මගේ ආත්මෙ නෙමෙයි. ඇහැ කියන ඇහැ කන දිව නාසය ශරීරය කියන එක මේ නාම රූප කියන ධර්මතාවය නිසා හටගත් දෙයක්. ඒකද කර්මයටයි අයිති. ඒකයි ඇහැ කියන්නේ කර්මයටයි අයිති. නායම් භික්කවේ කායෝ තුමහකං පුරාණ නිද භික්කවේ කම්ම මහන්නේ මේ කය නුඹලගේ නෙවෙයි පුරාණ කර්මෙන් හටගත් කියලා මතක් කරනවා. එතකොට ඒ නාම රූප දෙක හේතුන ඇහැ කර දිවනාසේ ශරීරයේ කියන ආයතන ටික හදා මේ දැන් මගේ ඇහැ කර දිවනාසේ ශරීරයේ කියන අනුන්ගේ ඇහැ කර දිවනාසේ ශරීරයේ කියන කෙනා දත්තක් ගන්න එපා. ධර්මතා එකින් එකට එකින් එකට ප්‍රත්‍ය වෙච්ච හැටි අවිද්‍යාව කියන සත්ත්ව පුද්ගල නොවන අවිද්‍යාව නැමැති ඇත්ත දෙහිදී මුදන්නා ගමනකදී ක්ලේශ ධර්මයක් මුල් වුණ කර්ම රස කරන්න කෙනෙක් කර්ම කරන්න මේ අවිද්‍යාව ධර්මතාවය තමයි කර්ම කළේ කරන්න ලෝභ දේශ මොහ කර්ම ඇති කරගන්න හේතු උනේ කර්මය නැමැති ධර්මතාවයක් තමයි ප්‍රතිසන්දි සිත කියන ධර්මතාවය හැදුවේ. ඔතන බලන්න පටන් ගත්තේ අවිද්‍යාව ධර්මතාවයේ මිසක උද්ගලයේ ආගමනය උද්ගලයේ විගමනයක් ගෙම නෙමෙයි. ඒ විඥානය නිසායි ඒ සිත නිසායි නාම සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ කය සකස් වුනේ. ඒ නාම රූප දෙක නිසායි ආයතන ටික හැදුනේ. මේ ආයතන ටික නිසා පස්ස බාහිර රූප ඇහැට බාහිර රූප කනට ශබ්ද රූප නාසයට ගන්ධ රූප කියන බාහිර වස්තු ගැටීම නිසා ඊට අනුගතව සිද්ධිපද ස්පර්ශය ඇති වෙනවා. ආයතන ටික තියෙනකොට ස්පර්ශය කියන ධර්මතාවය පිරෙනවා කියන සිද්ධියක් වෙනවා ඉබේ. එතකොට ස්පර්ශ විචාරුණ විදිනවා. දැන් හොඳට බලන්න තමන්ගේ නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත හැකන දිවනාසි ශරීරයක් තිබුණේ. ඒ වගේම ඒ සත්පුද්ගල නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඇහැට සත්පුද්ගල නොවන ඇහැට හම් වෙන මොකද්ද? වර්ණ රූපයක්. කනට ඇහෙන්නේ ශබ්ද රූපයක්. වර්ණ රූපේ ෆොටෝ එකක්. ෆොටෝ එකක් කියන්නේ සත්‍යයක පුද්ගලික ආත්මයක්ද? නැහැ. එහෙනම් සත්‍යයක් කියලා කියන්නේ සත්‍යේ වූ පුද්ගලයේ වූ ජීවිතයක්ද? නැහැ. ගන්ධය කියන එක ආත්මයක් වූ ආත්මීය බව ගන්ධයක් තුළ තියෙනවද? නැහැ. රසය කියන එක තිත්තු හෝ අමුල් හෝ වෙන රස ගන්න සත්ව පුද්ගල ආත්ම බව රසයක් තුළ තියෙනවද? එතකොට කායට ගැටෙන ස්පර්ශ ගන්න කොට ගැලක් ගැටුණු ගලක් මුලක් හැමුණු ඒ විදිහමයි කායට හැපෙන හැම සිද්ධාන්තයක් තුළම සත්ත්ව පුද්ගල ආත්මවල පුට්ටව ගතියක් තියෙනවා. එතකොට ඔබට ස්පර්ශ උනේ සත්ත්ව පුද්ගල නොවන
ඔන්නෝය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ වගේ ගෝචර ධර්මතා හයක් විතරයි. ආධ්‍යාත්මික ඇහැකන දිවනසේ ශරීරය කියන ටික ඇතුලේ අර අවිද්‍යා මුල් කාරණාව කරගෙන නාම රූපකින් ධර්මතාවය දක්වාවිලා ඒ නාම රූප ධර්මතාවය. ඒ ආයතන ටිකට ස්පර්ශ වුනේ සත්‍ය පුද්ගලන අනාත්ම වස්තු ටික. එබඳු වස්තුවකුයි ඔබට විඳින්න මුලදී හම්බ වුනේ වේදනාව. මේ වේදනාව කියන තැන දක්ව ගත්තාම කෙන ඔබට යමක් පෙනිලා විඳින්න පුළුවන් බව, හඳුන සද්ද අහල විඳින්න පුළුවන් බව, ගඳ සුවඳ දැනගෙන විඳින්න පුළුවන් බව, රස විඳින්න පුළුවන්කම, ස්පර්ශය විඳින්න පුළුවන්කම, යම ඉතල විඳින්න පුළුවන්කම කියන ධර්මතා ටික නිර්මාණය වුණා. වේදනා පච්චය තණ්හා. මේ වේදනා වේදනාව ඇති වෙනකොට සැප වේදනාව ඇති වෙන ආරමුණු වල කැමැත්ත කියන ගතිය, ඒකේ සතුට වෙන ගතිය ඇති වෙන නිරායාසය. එතකොට මේ විදින ආරමුණ කෙරෙහි තණ්හා කියන ගති ටික තමන් කෙරෙහි තමන්ගේ සිත තුළ මනෝ විඥාන මට්ටමේ උපදින ධර්මතාවය. ඒ තණ්හාව නිසා උපාදාන අපි මේක ඒ අතර තියෙන එක එක වස්තු ඇත්තටම තණ්හාව කියන්නේ මොකද්ද, උපාදානය කියන්නේ මොකද්ද කියලා ඇත්තටම ඉවමක හොයන කෙනා එකින් එක පරිශ්‍රණය කරලා අහලා ඉගෙන ගන්නට වෙනවා. ඉගෙන ගත්තොත් තමයි තමන්ට උත්තරම කෙලෙස් තුන්ගේ මිදෙන්න පුළුවන්. නමුත් අපි මේ පරිශ්‍රණය කරත් නැහැ. වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදානය, උපාදානය නිසා භවය, භවය නිසා ජාති, ජාති නිසා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුම්ම සුඛායාස සම්භවಂತಿ කියලා පෙන්නන. ඔන්න ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුම්ම සුඛායාස සම්භවಂತಿ කියලා කියන එකත් දුක. දැන් කශ්‍යප අචල කශ්‍යප අහපු ප්‍රශ්නේ දුක. දුක පෙන්නුවා. දුකට හේතු ටික පෙන්නුවා පෙර අවිද්‍යා කාරණය පටන් ගත්ත විඥාන රූප සලයන් පස් වේදනා කියන ස්කන්ධ ටිකට තණ්හා උපාදාන බව කියන කෙලෙස් ටික එකතු කළා. මෙන්න මේ දුක නිර්මාණය කරගත්ත මෙහෙම දුක හැදුනා කියන දර්ශනයක් වෙනවා. මෙතෙන්දී අපි ගොඩාක් කල් හිතාගෙන තියෙන සිතාන්ත වැරදිය. කියන්නේ මේ වේදනා වර්ගය තණ්හා උපාදාන කියන කර්ම රැස් කළාම භවය හදාගෙන ජාති ජරා මරණ මතුවේ කියන එක නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් මේ දුක නිර්මාණය වෙච්ච හැටි, මේ තියෙන දුක අවබෝධ කරගන්න විදියකුත් නැතුව, තියෙන දුකෙන් නිදහස් වෙන මගක් වෙන්න නැතුව මරණය පස්සේ දුකකට කතා කරනවා නම් ඒක විහිළුවක්. ඒ හින්දා මෙතනදී මේ දැන් දුක ඔබට තියෙනවා නම් මේ වගේ ජරා මරණ දුක, ඔය දුක් තියෙන ඔබ ඉදිරියට භාගතුන් වහන්සේ ආවම වැඩියොත් හම්බුනොත් ඔබ ප්‍රශ්නයක් අහුව කියලා හිතාගන්න. ඇත්තටම මේ දුක මෙච්චර ජීවිතයේ දුක් සහගතයි. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් තුනස් වලින් යුක්තයි. අප්‍රිය සංපයෝග ප්‍රිය විපයෝග දුක් ගැන යුක්තයි. කායික මානසික පීඩාව නොයේ පිටි දුකින් දැවිල පීඩිත වෙලා ඉන්න ඔබට මේ දුකින් නිදහස් වෙන ක්‍රමයක් නැතිව බුදුරජාණන් වහන්සේ හම්බුන මේ දුක මම විසින් ඇති කරගත්ත එකක්ද? මේ තමන්ගේ තියෙන දුකට ප්‍රශ්න අහන්නේ මේ මරණ පසු දුක ගැන නෙවෙයි. ඔතන මේක මතක තබා ගන්න. එතකොට අපිට මේ භ්‍රමචර්යාව අතහැරෙන්නේ මේ හින්ද. දැන් මේ ඔබට තියෙන දුක, දුක අපි ඇති කරගන්න මේ දුක විඳින්නේ. එහෙම කියන සුදුසු නැහැ. එහෙනම් දුක අනුන්ද ඇතික එහෙමත් කියන්න සුදුසු නැහැ කියලා පටිච්ච සම්පදායෙන් වෙන්න මේ ඔබටත් මට දුක ඇති වෙච්ච හැටි. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්මය ඇති වුණා. ඒ කර්මය හේතුන ඔබෙත් මගේ කර්ම විඥානයේ රූපෙකට බැස ගන්න. කෙනා කෙනාට මේ තව සිද්ධාන්තයක් නේ ඔබ ඔබට බලන්න. ඒ විඥානයේ
හේතු වුණා මේ කය නාම රූප ආදී භාවයෙන් සම්මිශ්‍ර වෙන්න. සවිඥානික වෙන්න. මේ රූපඩයක් ගන්නකොට දැනෙන්නේ නැහැ. නමුත් මේ රූපඩයක් ගන්නකොට දැනෙන කම තියෙනවනේ. මේ වගේ කය සවිඥානික වෙන්න. ඒ කය සවිඥානික වෙච්ච එක හේතු වුණා මොකද්ද? ඇහැකට දිනන ශරීර කියන ආයතන ටික හැදෙන්න. දැන් මේ කෙනෙක් සිද්ධියක් නෙමෙයි එකින් එකට ඔබට මට වෙච්ච සිද්ධි ටික කියන්නේ. ඒ ආයතන ටික හේතු වුණා බාහිර ආරමුණ ස්පර්ශ වෙන්න. ස්පර්ශ වෙච්ච අරමුණ විදිනවා. විඳහම විදින දියාගේ ඔබට මට කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත නිසාම කියන්නේ ආසාව නිසා අපි පෙනෙන ඇහෙන අරමුණ උපදාන කරගන්නවා. මොකද්ද? පෙනෙන සතුට වෙන අරමුණ මේ මගේ දරුවා මේ මගේ ගෙදර මේ මගේ සල් රාත්‍ර අත්‍රිති කියන කාම උපාදාන කියන්නේ වටිනාකම යුක්ත වස්තු අල්ලගන්න. අත්වහද උපාදාන කියන්නේ මේ අම්මා තාත්තා දුව පුතා දරුවා කියලා සත්පුද්ගල භාවයෙන් අල්ලගන්නවා. එහෙම නැත්නම් ditthi උපාදාන කියන්නේ ආත්මයක් තියෙනවා කියන හැඟීමෙන් අල්ලගන්නවා. මේ අපි විඳින අරමුණ ටිකට සැප සතුට වෙන අරමුණ ටික අරබයා අපි මොකද කළේ උපාදාන වශයෙන් ගත්තා කියලා කියන්නේ උපාදානය කියන එක තියෙන තමන්ගේ මනසේ වේදනාව අරබය නිසා උපාදාන වෙනවා කියන උපාදානය අපේ මනසේ අපි මේ රූප උපාදානය කරන වේදනාව උපාදාන කරන අරබිත පාරන්නේ සැපය ආපු රූපේ අල්ලගන්න සැපය ආපු වේදනාව අල්ලගන්න සංඥාව අල්ලගන්න සංකාර විඥානය අල්ලගන්න එතකොට උපාදාන වශයෙන් රූපෙට මේ ස්කන්ධෙට ගත්තාම අපිට භවය හැදෙනවා භවය කියලා කියන්නේ අපි කැමති අය කැමති දේවල් වටපිටාවේ තියෙන්නේ වගේ දැනකින් අපිට දැනෙනවා දැනුණාම දැන් කැමති දේ විඳින්න නිර්මාණය වෙලා විඳින්නට කැමති දේ නිර්මාණය වෙලා ඔබේ මගේ ඉපදීම වෙලා මේ දුකේ ඉපදීම වෙලා අන්තිමට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අද ඔබ මම විඳින මේ ජරා මරණ දුක ජරා මරණ දුක ප්‍රතිසන්දි වශයෙන් එනකොට අරගෙන ආවේ නැහැ පෙර කර්මක ස්කන්ධ ටිකක් හද ඇදුනහම ඒ ටිකට කෙලෙස් ටිකක් එකතු කරලා මේ දුක හදාගත්තේ අද අනේ මේ අපි විඳින්නේ අපි විඳින දුක මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා හදාගත් එකක් නේද මේ තණ්හා උපාදාන කියන කෙලෙස් නැති වුණොත් මේ දුක නැති වෙනව නේද සීලයක පිළිතුරක් හිත වඩලා මේ ස්කන්ධ ටික ඇත්තද ඇති හැටි දැකලා තණ්හාව නැතිකට යුතුයි නේද කියලා අද අවිද්‍යාව තිබුණොත් අද මේක දැක්කේ නැත්තම් අදත් ඔබට මේ ලෝකය ඇතුළත් අවිද්‍යාව ප්‍රත්‍යක් අදත් ඔබ ඉන්න සත්‍යයන් කෙරෙහි ලෝභ දේශම ඇති කර ගන්නවා ඉන්න සත්‍යයන් කෙරෙහි අලෝභ දේශම කුසල ඇති කර ගන්නවා අද අවිද්‍යාව ප්‍රත්‍යක් කාම රස කරගත් ආය විඥානයේ මේ වගේ රූපයකට ගත ගන්නවා ආය පෙර ජීවිතේ තුනේ මේ වගේම ඔබට ලෝකයේ ආදන කොට මේ ලෝකයේ හැතුයි දෙන්නේ නැහැ දෙටි කෙලස් ටික විකුත් කරලා නේද මේ කෙලස් ටික නැතිකුලුත් මේ ජරා මරණ දුක් විඳින ලෝකෙ නිදහස් වෙන්න පුළුවන් නේද ඒ සඳහා මේ භ්‍රමචර්යාව ඇසුරින් යුතු නේද කියලා දර්ශනයක් හම්බුනේ හම්බ වෙන්නේ නැති වුණාම මේ ලෝකෙ ඇත්ත වුණා අපි උපත්ති වශයෙන් ආවේ මේ ලෝකෙට තියෙන ලෝකෙ අපි ඇසුරු කරන්නේ අපි මැරිලා යන ලෝකෙ තියෙනවා කියලා දෘෂ්ටියක් ඇතුළට යනවා අපි දන්නේ ඔබත් මම දුක් විඳින ඔබත් මම නිර්වාණය වෙච්ච මේ ලෝකය හැදුනේ පටිච්චසමුප්පාද සිද්ධියක් කියලා. චතුරාර්ය සත්‍ය කියන්නේ පටිච්චසමුප්පාදයෙන් පෙන්නන්නේ චතුරාර්ය සත්‍යය. එතකොට මේ ලෝකය දැන් හැදිලා අද දුක්ඛය නැණ මේ දුක් ලෝකය හැදුනේ මේ ලෝකයේ දුක අපි මේ නිර්මාණය කරගෙන තියෙන දුක නේද කියලා දන්නේ නැත්තම් පටිච්චපාදන කන්ද දුක මගේ උපාදානයට හසු වෙච්ච සියලු ස්කන්ධ දුකයි නේද? මොකද්ද මම වටිනවා කියලා කාම උපාදානෙන් යම් වස්තුවක් අල්ලගෙන තියෙන ඒ වස්තුව විනාශ වෙන දවසට මට දුක වෙනවා අත්වද උපාදානෙ මේ දරුවා අම්මා තාත්තා කියලා සත්පුත්‍ර ආත්ම වශයෙන් මගේ
උපාදානයට හසු වෙච්ච රූප ටිකක් තියෙනවා මේ රූප වෙනසනකොට මට දුක එනවා පංච උපාදාන අන්ත දුක්ඛ මේ දුකට හේතුව තණ්හා උපාදාන ටික නේද මේ තණ්හා උපාදාන කියන්නේ කෙලෙසි නැති වුණොත් සත්ව පුද්ගල භාවයේ වටිනාකම මේ ස්කන්ධ හසු වෙන්නේ එහෙම උත් අනිත්‍ය වෙනකොට මට දුක එන්නේ නැහැ නේද කියලා දන්නේ එහෙනම් මේ සීලයක පිටල සමතකමට අනුකින් හිත වඩමින් පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ දැකලා උපාදානයේ නිවැරදි දෙයට ගත යුතුයි නේද කියන මොන කපිට අදාවේ නැත්තම් අද දුකී අඥානං දුක සමුතී අඥානං දුක නිරෝධී අඥානං දුක නිරෝධගාමිනි පටිපදාය අඥානං උනත් මොකද වෙන්නේ අදා විද්‍යාප්‍රත්‍යේ කර්ම රස නැගෙන අවිද්‍යාව තිබුණහම අපිට මේ සත්‍යයෝ වෙනවා මේ පුද්ගලයෝ වෙනවා මේ මම වෙනවා එතකොට ඉන්න සත්‍යයට කැමතින ලෝභේ අකමැතින ද්වේෂේ පටිසම්පද සිටියක් නිසා මේක පේනවා කියන නොතනක මෝහය මේ ලෝභ දේශ මොහ හේතු වෙනවා අද විද්‍යාවත්යෙන් කර්ම රස කරගන්න අපිට මේ ලෝකේ ඇත්ත වෙලා කියලා කරන දේ තුල අපි මේ ඉන්නේ කර්ම රස විදියකට ඔය මානසික මට්ටම තිබුණොත් හෙට දවසේදී මොකද වෙන්නේ? නැවත විඥානයේ රූපයකට බැහැගෙන මේ වගේ ආයතන ටිකක් හදනවා කියන එක වෙන එක නවත්තන්න බෑ. ඒ ආයතන ටික හඳුනාම මේ විදියට ඒ ආයතන ටිකට තණ්හා උපාදාන වෙලා එතනට මේ වගේම ලෝකයක් හදාගන්නවා. එදාට ඒ තියෙන රූප වලට කෙලස් ටික තබල ලෝකේ හදාගන්න හින්දායි මේ වෙන වටපිටාවනේ මේ එදාට අපිට අම්මා තාත්තා වෙන්නේ අයියා අක්කා නැත්නම් මම වෙන්නේ එතන ඉතන හම් වෙන රූප ටිකට යන්නේ එදාට මේ දුක කියන එක කෙලෙස්ටික් උපන්නේක නේද කෙලෙස්ේ නැතිනකොට මේ දුක නැති වෙනව නේද කියලා දන්නේ නැති වෙනකොට ඔගලන්ට තියෙන දෙයක් ඉන්න කෙනෙක් හම් වෙයි ඒ මොන ආයත විද්‍යා ප්‍රත්‍යක් කරපස් කරයි ආයත්‍ය මේ සසර ගමන කෙලවරක් නැහැ අපි පිමුතුනේ මේ පටිච්ච සම්පද සිද්ධිය හරහා චතුරාර්ය සත්‍ය කියලා දෙන්න කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ බුදුරජාන් වහන්සේ නමක් ඇරෙන්න. ඉතින් අද අපි මේ ටික තේරුම් ගන්න උත්සාහවත් නොවුම අද දුක දන්න මේ විදිහට පෙනෙන සත්පුද්ගල භාවයට පෙනෙන ජරා මරණ දුක් විඳින මානසික මට්ටම මේ අපේ කෙලෙස් ටිකට යදාගත්තේ කෙලෙස් ටික නැති වෙනකොට මේ ටික නැති වෙනවා ඒ නිසා ප්‍රතිපදාව පුරන්න ඕනේ අප්‍රමාදී මේ දුකෙන් නිදහස් වෙන්න කියලා ධිට්ඨ ධම්ම ඵලයකට දර්ශනය ඔබත් මමත් හදාගත්තේ නැත්තම් දැක්කේ නැත්තම් අද අපිට ලෝකේ ඇත්ත වෙනවා අසෘතව ප්‍රත්‍යඥය කියලා කියන්නේ සද්ධර්මය අහලා නැහැ දුක අහලා නැහැ දුක ඇති වෙච්ච හේතුව අහලා නැහැ දුක නැතිවීම අහලා නැහැ නැති කරන මඟ කියන එක අහලා නැති නිසා ලෝකයේ කියන එක තියෙනවා යා ඒක ඇත්ත වෙලා ඇත්ත වෙච්ච ලෝකෙක තමයි කටයුතු කරන්නේ කටයුතු කරනකොට ලෝක දේශ මොහ එනවාමයි අලෝක දේශ මොහ ඇති වෙන මොකද ඉන්න සත්‍යයන් කෙරෙහි කටයුතු කරන්නේ ඉන්න තමනුයි කටයුතු කරන්නේ කියන තැනකට එනවා එහෙම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම රැස් කළොත් ආයත විඥාන උසලයට පස්ස වේදනා කියන ආයතෙන් ටික ඇති හැදිර තණ්හා උපාදාන වල දුක එයි එදාට ඔය දුක ඇති වුණේ මේ හේතුව නිසා මේ තණ්හාව පදක් කියලා හේතුව නැති වුණ දුක නැති වෙනවා ඒකට මෙන්න මේ විදිහට ප්‍රතිපත්ති පුරලා දුකින් ඈතර වෙන්න කියලා චතුරාර්ය සත්‍ය පෙන්වන සාස්ත්‍රුන් වහන්සේලා අපිට හම් වෙන්නේ නැති වෙයි හරියට මොදි ගිලෙන මනුස්සයෙකුට බෝට්ටුවක් හම්බුනහම නැවක් හම්බුනහම නැවකට යන්න නැද්ද අප්පෝ ඉන්න බෑ කියලා ආයෙත් මුදල් පැනන වගේ එකක් ඉතින් මේ චතුරාර්ය සත්‍ය ගැඹුරු මෙන්න මේ ටික බොහොමාරි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා අද චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේ රූපේ මම කියලා වෙනෙන මට්ටම මේ රූපේ සත්‍ය පුද්ගලය කියලා හම්බ වෙන මේ මට්ටම තමයි දුක. ඒ හින්දා මේ රූපේ මම කියලා හම්බ වෙන මේ මට්ටමට තමයි මම ළඩ වෙනවා, මම මහලු වෙනවා, මම මරණයට පත් වෙනවා කියලා ජාති ජරා මරණ තමයි දුක් විඳින්න වෙන්නේ. ජරා මරණ දුක් විඳින්න වෙන්නේ.
මගේ දුව පුතා රන් රෙදි මුතුමැණික් කියලා තියෙනකොට අනිත්‍ය වෙන ලෝකේ මෙහෙම ඉඳ ලැබෙන එකක් ලොකු දෙයක්. අපි මගේ 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 කියලා ගත්ත වස්තු 100,000ක් විතර තියෙනවා නම් විලස් වෙන අනිත්‍ය වෙන විපරිණාම වෙන ලෝකේ එකක් එකක් කර විපරිණාම වෙනකොට අද වුණ ගේ කරන හෙට දරුවගේ අත කරන ඊගාට වාහනය මේ වගේ එකින් එක එකින් එක එකින් එක අපේ ලෝකයේ තියෙන ප්‍රිය විප්‍රයෝග දුක්ඛ අපේ සංයෝග දුක්ඛමයි. ඉතින් බොහොම ආයාසයෙන් දුක ඇතුලේ දුකෙන් මිදෙන්න ප්‍රතිකර්ම කර 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 හරියට උලම් බහ රෝධයකට පැච්චික දදා පරිහරණය කරනවා වගේ එතන 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 දුකට පැච්ච දදා මේ පරිහරණය කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දෙන්නේ කෙනෙකුට මේ විදිහට ලෝකයේ හම්බ වෙන කම දකින්න දුකක් හැටියට ඔබට මේ තුල හම්බ වෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිද දුක් තුනස් ඔබේ ඉන්න ලෝකයේ අවසන් වෙන දුකෙන්මයි. ඔබට ප්‍රියමනාප ධර්මයක් ඉන්නවා නම් දරුවට ප්‍රියමනාප අම්මෙක් ඉන්නවා නම් බුදුහන් ප්‍රදේශනා කරන මාණෙනිය මවට පුතා අහිමි වෙන දවසක් එනවාමයි, පුතාට මව අහිමි වෙන දවසක් එනවාමයි, පුතාට පියා අහිමි වෙන දවසක් එනවා, පියාට පුතා අහිමි වෙන දවසක් එනවාමයි. මොකද මම මව පියා දුව පුතා කියන ලෝකයේ නිර්මාණය කළේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකකටයි. තණ්හාව වාදාන කියන කෙලෙසේකින් මම ඒක සජීවී කරගත්තේ. මම පුද්ගලයෙක් කියලා අසුර කළාට රූපේ යථාර්ථය හේතු ප්‍රත්‍යයෙන් හැතුන දෙයක් නිසා රූපේ වෙනස් වෙනවා. හැබැයි මගේ දෘෂ්ටියට රිදෙනවා. ඉතින් ඒ නිසා මේ ටික දකින්න ඔබටත් මටත් අද මේ විදිහට ලස්සන කරලා ඇත්ත කරලා පෙන්නන මේ ලෝකය දුක හැටියට දකින්න. මේ දුක් ලෝකය ඇතිකලේ තණ්හාව තණ්හාපාදන කියන ගති මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. අපි හිතන්නේ වටිනා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, රන් රෙදි මුතුමැණික් තියෙනවා, ඔකට තණ්හා කරන නිසානේ අපිට දුක එන්නේ. ඉතින් රන් රෙදි මුතුමැණික් තියෙද්දි තණ්හාව නැති නොවෙන හිතක් ගතකට අපි හදන්නේ. කිසි වෙලාවක කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ පහන් දැල්ල තියෙනවා, අත දානවා, හැබැයි පිච්චෙන්නේ නැති වෙන්නත් ඕනේ. අත දානවා පිච්චෙන්නේ නැති විදිහට අත දාන්න අපි උත්සාහවත් වෙනවා. පහන් දැල්ල අල්ලන්න පුළුවන් ද ඕගලන්ට පිච්චෙන්නේ නැති විදිහකට? එහෙමනම් අත නොදා ඉන්න ඕනේ. අපිට පහන් දැල්ලට අල්ලන්නත් ඕනේ, අත දාන්නත් ඕනේ. හැබැයි පිච්චෙන්නේ නැති විදිහට අත දාන්න අපි හදන්න කරන්න බැරි දෙයක් කරනවා. දරුව හැටියට පෙනෙනවා, දරුව ඉන්නවා. මම කොහොම හරි දරුවට තණ්හාව වෙන මනසක් හදා ගන්නවා. දරුවා කිය කවදාවත් කරන්න බැරි දෙයක් අපි උත්සාහවත් වෙනවා. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දුකට හේතු තණ්හාවයි කියලා පෙන්නුවේ උතනින් නෙමෙයි. දුක් කියන වස්තු නිර්මාණය කරගන්නව තණ්හාවෙන් නිසා නිර්මාණය එකෙන් තියෙන දේ වෙනස් වෙන දේ තණ්හා කරන නිසා දුක එනවා නෙමෙයි. මේ වස්තු වෙනස් වෙන දේ තුළ තණ්හාවෙන් ලෝකය නිර්මාණය කරගැනීමයි දුක. අනිත්‍ය වෙන රූපේ තණ්හාවෙන් මම ධර්මයක් කියලා හදාගත්තොත් දැන් මට දුක එන්න තියෙන්නේ අනිත්‍යයි කියන ධර්මතාවයේ විතරයි. යද නිච්චන්ත දුක්ඛ අනිත්‍ය බව දුක යන විදිහට මම ඉන්නේ. එක මතක් කරේ බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ දෙවෙනි කාණ්ඩේ ලෝක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. පොඩ්ඩක් බලන්න මානේ උඹලට මම ලෝකේ ඇති වෙන හැටි හා ලෝකේ නැති වෙන හැටි කියලා දෙන්නම්. ඊගාට බුදුරජාණන් වහන්සේ හැමදාම මතක් කරලා තියෙනවා, මතක් කරනවා, මමත් මතක් කරලා තියෙනවා. මහණෙනි දුක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මඟක් භවයක් වුණ ශරීරයේ පරිණතියනේ. එතකොට අපි අද හිතාගෙන ඉන්නේ දුක කියන එක මේ ලෝකයේ කියන එක දුක නෙමෙයි. ලෝකයක් ලෝක සමුදේ ලෝක නිරෝධය භවයක් වුණ ශරීරයේ
බුදුහන්තුර පැනෙනවා. නමුත් අපිට ලෝකේ හම්බෙන්නේ කොහෙන්ද? මේ බාහිර පුද්ගලයෝ ඉන්නවා, සත්ත්වයෝ ඉන්නවා, මිනිස්සු ඉන්නවා, ඒ දේවල් වල දුකේ කියලා. මෙන්න මේ සිද්ධියේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කැටියෙන් ගත්තු මෙන්න මේ ටික මතක් කරගන්න. තමන්ට ඇස් ඉදිරි පිටට යම් වස්තුවක් පේනවා, රූපයක් පේනවා, මා බුද්ධ උපාදාය රූපයක් පේනවා, පේනවා. පේන දෙයට තණ්හා උපාදාන කියන ගති ටික තමන් තුළ හිතුනොත් තමන්ට සත්‍ය පුද්ගලයෝ ඉන්නවා වගේ පේනවා. මේ කෙලස් ටිකෙන් පෙන්නේ කෙනා කෙනා ලෝකෙ ඇදෙන හැටි. තමන්ට පෙර අවිද්‍යා කර්මයට විඥාන නාම තලයට පස්සේ වේදනා කියන ඉඩම හදාගන්න ස්කන්ධ ටික හදාගත්තාම ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනහම තමන්ට අපි වෙලාවක තණ්හාව කියන්නේ උපාදානය කියන්නේ මොකක්ද? මොනවා අභිධර්මයේ තියෙන්නේ මේ පින්වතුන් ඔය ප්‍රශ්නේ එහෙලා දෙන්න. අභිධර්ම පිටකේ ධර්ම සංගණයේ උපාදාන කතමේ ධම්මා උපාදාන කතමේ ධම්මා උපාදාන කතමේ ධම්මා උපාදානීය කතමේ ධම්මා උපාදාන සම්පූර්ණ උපාදාන කතමේ ධම්මා උපාදාන විපූර්ණ උපාදාන මොනවයි ටික කළානම් උගලන්ට හරියට මැනිකක් අතට දුන්නා වගේ ලේ කියලා හිතනවා. අපි ওই ටිකේ තියන්නේ මේක. Tamanta ඔය ප්‍රශ්න ලේ නැටි එකයි කියන්නේ අභිධර්මය කියලා කියන්නේ මාර්ගඵල මාර්ගයේ ප්‍රඥාවට ගෝචර වෙච්ච දර්ශනය වෙන්න. එතකොට මේ ටිකෙන් පෙන්න්නේ ඒ විපාක ටිකට ප්‍රතිසන්ධි විපාක ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තමන් තුළ යෙදුනහම තමන්ට සත්‍ය පුද්ගලයෝ ඉන්නා වගේ පේනවා. තමන්ට මේ රණ්ඩුති මුතුමැණික් මේව වටිනවා වගේ පේනවා. තමන් තුළ මේව පේනකම නිර්මාණය කළද ලෝකයක් හැදලා පේනවා තමන්ට. එතකොට මේක ආධ්‍යාත්මික කෙනාත් කෙනා තුළ ලෝකීය නිර්මාණයේ විත සිද්ධියක් වෙනවා. නමුත් අපි ඒක දන්නේ නැති වුනහම මේ ලෝකය මේ දුක හැදුන හැටි දන්නේ නැති වුනහම අපිට ඉදිරි සත්‍යෝ ඉන්නවා ඉන්නේ හින්ද සත්‍යෝ වෙනවා. වටිනා කියන වස්තු කියලා තියෙන හින්ද වටිනා දේ වෙනවා කියලා. නමුත් පින්වතුනේ මේ මම කතා කරද්දී ගැඹුරු වගේම අතිශයම වටිනවා. මේ අද කියලා දුන්න පෙළ පටිසම්පාදේ ඔගොල්ලෝ එක තැනක පිටලා හිටින්න මේ මම කතා කරන ටික පෞද්ගලික අදහසක්ද? අපේ ජීවිතේ සැමවිටම මේ විගතු දර්ශනය ප්‍රතිකම නිසා නේද එහෙට මට දුවන්නේ අපි කියන කාරණා ඔකට බලන්න. මේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටික එකතු වුණාම බව කියලා කියන්නේ ඕගොල්ලන්ට මට පේනොද තව සත්‍යෝම ඉන්නව වගේ. එතකොට මට පේන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මට එහෙම පේන කම මන් තුල හදාගත්ත මේ ලෝකය පේන කම බබයක් පොම ශරීරයට යයිදී. ඒ කියන්නේ මෙහෙ ලෝකයක් තියෙනවා නෙවෙයි, මේකේ බාහිර ලෝකයක් තියෙනවා නෙවෙයි, මන් තුල පේන දෙයට කෙලස් ටික එකතු වෙලා සත්‍යෝ ඉන්නවා කියලා මට පේනවා. ඔබතුළු කෙනා කෙනා තුළ මේ වටින සම්බෝධ සිද්ධිය ස්කන්ධ ටිකට ඔබතුළු තණ්හා උපාදාන ගති ටික යෙදුනහම ඔබට පෙනෙනවා මේ තව සත්‍ය පුදුළු ඉන්නවා කියලා ඔබට පෙනෙනවා. මම හැමතැනකදීම එකම දේ කියනවා නෙමෙයි, තමයි පැහැදිලි කරන්න පහසුද මතක් කරන්නේ. ටීවී එක වගේ දෙයක් ගත්තහම ඒ තුළු තව සත්‍ය පුදුළු ඉන්නවා කියලා ඔබට පෙනෙනවා. ඔබට පෙනෙන හිඳ ඔබ අඬනවා දුක් වෙනවා. ඔබට පෙනෙනවා මිසක ඒක සත්‍ය කියලා ගත්තොත් කොච්චර වැරදිද? එතකොට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධය පටිපදාය අඥානං කියලා දර්ශනය නැති වුණොත් අඥානං වුණොත් ඒ අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. පුඤ්ඤාවිසංඛාර අපුඤ්ඤාවිසං ඉන්න ආයත යහපත් කටයුතු කරන්න ගිහිල්ලා පුඤ්ඤාවිසංඛාර අයහපත් කටයුතු කරන්න ගිහිල්ලා මොකද අපුඤ්ඤාවිසං යම් වෙලාවක අපිට අවිද්‍යාව නැතු දර්ශනයක් උපන්නු කෙනෙන හැෙන දෙයට කෙලෙස් ටික එකතු වෙච්ච නිසා සත්පුද්ගල භාවයට කෙනෙන බව ඉපදිලා නේද කියලා අපි මේ ටික ඇත්ත කරගෙන
කුසල් සිද්ධ වෙන ඕන විදියට හෝ අකුසල සිද්ධ වෙන විදියකට ඉන්න පුද්ගලයෙකු සත්වෙකුට කටයුතු කරන්න යයිද? මම කියනක තේරෙනවා. ඒක ටීවී එකේ පෙනෙන රූපයේ සත්වෙක් කියලා මට පෙනෙනවා කියලා දකින්න හින්දා අපි එතන ඉන්න සත්වෙකුට තරහ ගන්න හෝ යහපත ඇති කරන්න යමක් කරන්න හදනවද? නෑ. මොකද එතන කෙනෙක් නෑ, එතන කෙනෙක් කියලා මට පෙනෙනවා කියලා දර්ශනයක් තියෙන නිසා. ඒ වගේ සුතෝ තාර්ය ශ්‍රාවකයා මුලින්ම දැකගත්ත දිට්ඨි සම්පන්නයි කියලා කිව්වේ ලෝකයක් දැක්කා, ලෝකයේ ඇති වෙච්ච හැටි දැක්කා. මේ කෙලෙස් ටික මට මෙහෙම පිළිස් මේ කය මම කියලා පේනවා. මේ මගේ අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ ඥාති දේශික කියලා පේනවා. රාත්‍රිදී මුතුමැණි ඥාන වාහන මේව ගුණයක් වටිනවා කියලා පේනවා. මට කියලා දැක්කා දන්නවා. ඔය පෙනෙන දේ ඇතුලේ කැඩිලා බිඳිලා වෙනස් වෙලා එකින් එක දුක එන සිද්ධාන්ත තියෙනවා කියලා දකිනවා. ඒ දුක නිර්මාණය වුණේ පෙනෙන ඇහෙන කඳු සොන්දරින් මේ ආතල් ටිකට කෙලෙස් ටිකක් එකතු වීමෙන් කියලා දකිනවා. කෙලෙස් ටික නැතිකොට මේ ආකාරයට පෙනෙන ඇහෙන ගතිය මරණය මුදව ගන්න පුළුවන්, මේ ලෝකය නිරුද්ධ කරන්න පුළුවන්, ලෝකෙ ඉතර වෙන්න පුළුවන් කියලා දකිනවා. ඒ හින්දා එයා හැම වෙලාවෙම මේ මෙහෙම පෙන්නට කම මනසෙන් අයින් කරගන්න ප්‍රතිපදාවක් පුරනවා, පුරන්න වෑයම් කරනවා. ඉඳ ලැබෙන හැම වෙලාවකම මෙහෙම ඇත්ත වෙලා පෙන්නන සිද්ධිය ඇත්තම කරගෙන ඒක ඇතුළට බහින්න යාකමැති. මොකද එහෙම කර්ම රැස් වෙලා නැවත ඉපදෙන එක නවත්තන්න බෑ කියලා දන්නවා. සසර ගමන නතර වෙන්නේ නැහැ කියලා දකිනවා. ඉතින් මම මේ කතා කරන දර්ශනය සැබවින්ම ප්‍රඥා ගෝචරයි. කෙනෙකුට රවට්ටන්නවත් හුරුතල් කරන්නවත් පුළුවන් තැනක චූටි දෙයක් නෙමෙයි, පුරා වටිනවා. අසංකේය කල්පකන මේ සිද්ධිය නොදන්නකම හින්දා ආවේ. හැමදාම මාව හැදුනේ, මට ඔබ හම්බුනේ, ඔබට මාව හම්බුනේ මේ කෙලෙසේ. අදද මට ඔබ ඔබට මාව හම්බුනේ නැහැ මේ තණ්හාව නැති කරලා. මේ ලෝකයේ නිරුද්ධ කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් ලෝකේ පහළ වුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හැර මේ ලෝකයේ ඇතිවෙච්ච හැටි, මේ දුක ඇතිවෙච්ච හැටි පෙන්වලා දෙන්න කවුරුවත් නැහැ. ලෝකේ ඔක්කොම ඉන්න මේ ලෝකයක් තියෙනවා, මිනිස්සු ඉන්නවා, සත්‍ය පුද්ගලයෝ තියෙනවා. තියෙන ලෝකෙක ශික්ෂණයක් පෙන්වලා තියෙනවා. තියෙන ලෝකෙක නරක දේනකොට හොඳට ඉන්න තමයි හැම ආගමක් පණවල තියන්නේ. තියෙන ලෝකෙක අකුසල් කරන්නේ නැතුව කුසල් කරන්න ආගම් වලින් පණවන්නේ. නමුත් ලෝකයේ කියන එක නිදහස් වෙන්න, ජරා මරණයන්ගේ නිදහස් වෙන්න තැනක් එන්නේ මේ ශාසනය විතරයි. ඉතින් මේ පිටුට මතක් කරන්න එක දෙයයි මම අද පෙන්න නැත්තේ. සමහර විට ඔයගලන්ට නොතේරෙන්න පුළුවන්, නොතේරුණත් මේක බැහැර කරන්න එපා. අර ආස්වාමන් වහන්සේ මහා අමුතු දෙයක් කිව්වා, මේකම ගවේෂණයකට උදේ කියලා. අරකටත් දුවන්න එපා, මේකටත් දුවන්න එපා. සහි ගැඹුරුයි කියලා අතහරින්න එපා. ස්වභාවයෙන්ම ශ්‍රේෂ්ඨ මාර්ගය එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහත් වූ අර්ථයක් හේනෝ වීර්යයක් හේනෝ දර්ශනයක් ගන්න බෑ. මහත් වූ අර්ථයක් ලබන්න මහත් වූ වීර්යයක්, මහත් වූ දර්ශනයක්, ශ්‍රේෂ්ඨ දර්ශනයක් දෙන්නට ඕනේ. මහා පුරුෂයෝ, යුග පුරුෂයෝ ඇසුරු කළ දර්ශනයක් හැමදාම මේ චූටි කෙලෙසේකට එහාට කරන මෙහාට කරන ඔබටත් මටත් නොතේරීම පුදුමයක් නෙමෙයි. අපිට නොතේරෙනත් ආයුබෝවන් ඒ උබන මහ ගැඹුරුයි කියන තැනකින් අයින් කරන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශන පිළිසිතු මගේ පෞද්ගලික අර්ථයේ ශේෂයක්වත් සම්මිශ්‍ර නැහැ මේකට. අපි මේ පෙළදහමට අර්ථය ගත්ත ක්‍රමය වැරදිලා තිබුණේ. ඒ කියන්නේ අපි හිතන්නට වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන කියලා. හරි, මේකට කර්මය ජාති ජරා මරණ මතු මරණයෙන් පස්සේ ජාති ජරා මරණ අපි දැක්කේ දාලා තිබුණේ. එමගත්තුත් වැරදි. එමගත්තුත් අපි මෞකසකින් ජාති ජරා මරණ කියලා ටික දැම්මොත් රහතන් වහන්සේට දිවි ඇතිතා ජාති ජරා මරණ දුක නිදහස් වෙන්න බෑ. ඒ අද තණ්හාව නැති කළොත් දුක නැති වෙන්නේ මරණය පස්සේ වෙනවා. නමුත්
මම මේ එකයි මම කිව්වේ වෙනද ඉගෙනගත්ත විදිහට ඔළුව තියන්න නැතු මම කියලා දෙන ටිකත් එක වචනින් වචනින් කියලා මතක් කළේ මේ පිටුනේ ඇත්තටම අද ඔබට ප්‍රශ්නයක් ඇති වුණා නම් අද ඔබට ජීවිතේ දුකින් දන්නේ මේ බලපහුණ කරන්න ආවේ නේද අද ජීවිතේ ජරා මරණ දුකෙන් යුක්තයි දෙමව්පිය සහෝදර ඥාතී දෙදෙසින් ලෙඩ වෙලා මහලු වෙලා මැරලා එන දුකින් අද යුක්තයි ප්‍රියමනාප දෙමෙන් වීමෙන් දුකෙන් ඔබ යුක්තයි ඔබ මේ දුකින් දා මේ දුකින් පීඩා ලබලා ඔබ දුක නැති කරන්න කියලා යම් සාස්තුන් වහන්සේ නමක් ගාවට ගියාම ලබන ජීවිතේ දුක නැති කරන්න ප්‍රතිපදාවක් කියලා දෙනවනේ යන්නේ කොහෙද මල්ලි පොල් වගේ නෙමෙයිද නිකන් හිතන්නකො ඔබ මේ ජීවිතේ දුකෙන් ඉඳලා දුකෙන් තැවිලා දුකෙන් පීඩා වෙලා දුකෙන් මිදෙන්න කියලා කෙනෙක් ගාවට යනවා එයා ඊට පස්සේ ක්‍රමයක් කියලා දෙනවා මොකද්ද දැන් මේ දුක ඇති කරන හේතුව තණ්හාව මේක කොළු මරණය පස්සේ නැති වෙනවා හරියටම සම්මත විවාහයේ යන්නේ කොහෙද මල්ලි පොල් වගේ දැන් දුකෙන් පීඩා වෙලා පුිර දෙබිලා දෙබිලා මේ දුකෙන් හිතසෙන්න නේද උගුල්ලෝ මේ දුක හින්දද උගුල්ලෝ මේ බල භවන කරන්න ආවේ මේ දුකෙන් ඈතර වෙන්න මරණ පස්සේ දුක වෙන්නද උගුල්ලෝ කොහොමද දන්නේ මරණ පස්සේ දුක තියෙනවා දුක වෙදින්න වෙනවා මේ විදිහට වෙදින්න වෙනවා කියලා දන්නේ කොහොමද අත උත්තර හොයන්නේ එහෙනම් බුද්ධිමත් වෙන්න අපි මේ දුක පීඩා මිදන මේ දැන් ජීවිතයේ දුක් සහිත බවක දැකලා මේ දුකෙන් ලැජ්ජිත වෙලා පීඩා වේදලා සංසාර දුකෙන් සාපලත් එක් වගේ මේ ජීවිතේ සාපලත් අපේ ආත්ම භවේ දැකලා මේ ජීවිතේ ශාන්තියක් හොයාගෙන අපි තුන්වෙනි ගාවට ගියේ ඥාන බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පටිච්ච සම්පදාය පෙර ජීවිතය අවිද්‍යාව කර්ම රස කරගෙන ඔබේ මේ ආයතන ටික හැදුනහම ආයතන ටික තණ්හාව උපාදාන කියන කෙලෙස් ටික ඇති කරලා භවය හදාගෙන ඔබ මේ දුක හදාගත්තා ඔබේ මේ දුක හැදුනේ මෙන්න මෙහෙම මේ දුකට ආසන්න හේතුව තණ්හා උපාදාන කියන කෙලෙස් ටික මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොට ඔබේ ওই දුක නැති කරගන්න පුළුවන් ඒ හින්දා සීලයක පිට සමතකමට අනුකිත වඩමින් අප්‍රමාදීව පංච උපාදාන ස්කන්ධය පිළිසින් දකින් ඔබේ උපාදානයට හිත ස්කන්ධ ටික බලන්න ස්කන්ධ ටික ඇත්ත දැකපු දවසට උපාදානය යෙදෙන්නේ නැහැ ස්කන්ධ ටික උපාදානය මිදෙනවා උපාදානය නැතිවීම තණ්හා උපාදානය මිදුනහම තණ්හා උපාදාන නැතිවීම භවයේ භවයේ නැතිවීම ජාති ජරා මරණ ඔබෙත් මගේ තිපදීම නැති වෙලා ජරා මර වෙනවා මාව ජරා මරණ දුක මේ මම කියලා පනවන්න තරක් නැතිවීම ජරා මරණ දුක මේ අහවල කියලා පනවන්න තරක් නැතිවීම මේ ස්කන්ධ ටික පිළිසින් දැක්කා එබඳු දර්ශනයක් පෙන්වන්නේ එතකොට පෙන්නලා අත මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් අවිද්‍යාව නිරුද්ධ වෙන විද්‍යාව උපදිනවා ඒහිඳ පුණ්‍ය අභිසංකාර පුණ්‍ය සංකාර නැහැ ඒ සත්පුද්ගල භාවයට ඇති කරගන්න කර්ම ඉතුරුනවා නැහැ සංකාර නිරෝධ විඥාන නිරෝධ නාම රූප මාතු මේ වගේ කයක් සමිඥාන කළ ඉපදෙන්න තියෙන හේතුව නැහැ මාතු දුකම නැති කරනවා කියලා කියනවා ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දුක තමන් කරනවා කියලා කිව්වෙත් නැහැ අනුන් කරනවා කියලා කිව්වෙත් නැහැ තමන් සමහ දෙන්නම එකතු වෙලා කරනවා කියලා කිව්වෙත් නැහැ දුක ඉබේම හටගත් එකක් කියලා කිව්වෙත් නැහැ දේශනා කළෙත් නැහැ දුක නැත්තේත් නැහැ තියෙනවා බුදුරජාණන් වහන්සේ දුක දන්නවා පෙන්වුවා ඒ දුක පටිච්ච සමුප්පන්නයි දුක මෙන්න මේ විදිහට ඔබ උපදවා ගන්න එක මේ හේතුව නැතිකොට දුක නැති කරලා පුළුවනේ කියලා පෙන්නපු නිසා තමයි සාන්දෘෂ්ටික සංදිත්තික ගුණයක් දැකුවෙන්ද යචිල පස්සක ඒ තීර්ථක තොටුපොළ අතහැරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා අප්‍රමාදීව දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා විජේතිලා දුක ඇති කරපු තණ්හා උපාදාන කියන හේතුව ගෙවලා ඔබත් මමත් විඳින මම ඉන්නවා ඔබ ඉන්නවා කියන තැන මිදිලා අජරාමර බව උපදවාගෙන වාසය කරා ඒකට කිව්ව රහත් තුනා කියලා. ඉතින් එදා අචලකසපෙන් පරිප්‍රාජකට මෙන්න මේ අර්ථය බුදුජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. ඉතින් මේ ටික ඔබ තේරුම් අරගෙන මේ ටික කියලා දෙන්න මේ ශාසනයට ඇවිල්ලා නිවන් දකින්න කියලා පිස්සු නටන්න එපා කියන එක මතක් කරනවා
ඔබ ඔබට වංචා කරන්න එපා කියන එක මතක් කරන පොඩ්ඩක් හිත සමතුලනා ධ්‍යානයක් වෙන්න ඇති වචනයක් තේරුවා මාර්ගඵල වෙන්න මේ පටිච්චසමුපාද සිද්ධාන්තය ඔබ දන්නේ නැත්නම් මේ විදිහට දුක දුක ඇතිවීම නැතිවීම කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන පටිච්චසමුපාදය අවබෝධ වෙනවා ජෝ ධම්මං පසති සෝ පටිච්චසමුපාදං පසති ජෝ පටිච්චසමුපාදං පසති සෝ ධම්මං පසති පටිච්චසමුපාදය අවබෝධ වෙනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා පටිච්චසමුපාදය අවබෝධ වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට දිට්ඨි සම්පන්නයි කියලා කිව්වේ එහට නැහැ පැහැදිලිවම සක්කාය දිට්ඨිය නැහැ මේ සත්‍ය කියලා අදහස නැහැ විචිකිච්ඡාව නැහැ මේ සත කොහින්දම් ගින්නද කොහටද යන්න ඕනේ කියලා අදහස නැහැ ඇයි කෙලෙස් ටිකට සත්‍තු පුද්ගල භාවයනේ ඉපදිලා පේනවා කියලා දන්නේ නැහැ ඉතින් හොඳට මේ දර්ශනය තියෙනකොට සත්‍යගිට විචිකිච්ඡා සීලපද පරමාස කියන කෙලෙස් ටිකක් නැති වෙනවා දර්ශනයක් තියෙනවා චතුරාර්ය සත්‍යයක් දක්නවා පටන් සම්පදෙත් එක අරමුණේ මොනතරම් මැණිකක් වගේ වරන්න ඕනේ කියන සිද්ධාන්ත ටික ඉතින් මේ වගේ ධර්මයක් තියෙනවා නම් මේක පෞද්ගලික මිමි ගන්න එපා අපිට පෞද්ගලික මිමි වැඩක් නැහැ සුදස්සනාන්දුරෝ කිව්වද ආවල්හාන්දුර කිව්වද ඒක ඔක්කොම පැත්තකින් තබන්න මේ කියපු දේ ඇත්තද කියන එක බලන්න අපිට පුද්ගලයක් අපිට ගේන් අපිට ලෙඩක් තියෙනවනම් ලෙඩේ සනීප වෙන්න කවුරු හරි බෙහෙතක් ගේනවනම් බෙහෙත හොඳ වෙනවා බෙහෙත ගේන්නේ ඇස් තියෙන කෙනෙක්ද කන් තියෙන කෙනෙක්ද කකුල් නැති කෙනෙක්ද කකුල් තියෙන කෙනෙක්ද කියන එක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ යා ඉගෙන ගන්නද ඉගෙන ගන්න නැද්ද මගේ ළඩේට බෙහෙත හරියනවද කියන එකයි අක්කෝ මේ බෙහෙත අරගෙන එන්නේ අකුරක්වත් ඉගෙන ගත්තේ නැති කෙනෙක් එහෙනම් මට මේ බෙහෙත එපා කියන එකද අපි කියන්නේ එහෙම නැත්නම් මගේ මේ ළඩේට අයිති බෙහෙත අරගෙන කකුල් නැති කෙනෙක්ගේ එන්න මට බෙහෙත එපා ඇස් නැති කෙනෙක් කියන එක දුසු දුසු බෙහෙත හරියද නැද්ද කියලා බලන එකට බෙහෙත කියන දේ නැණි අපිට අවශ්‍ය වෙන්නේ එහෙනම් විශේෂයෙන් පෞද්ගලික දේශනාව වලට අහුන්කම් දෙනින්ද පෞද්ගලික දේශකයන් වහන්සේලාට තියෙන ෘචිකත්වය නිසායි අපි අගතිගාම වෙන්නේ එතකොට අපි අහකට යන්න තියෙන ඉඩ අතහැරෙන පෞද්ගලික මිමි නිසා අපි අපේ නුවණ භාවිත කරන්නේ හරි ඇති උන්වහන්සේලා දේශකන බුරු කියන්නේ උන්වහන්සේ කිව්වනේ රහත් කියලා එහෙනම් රහත් ඇති කවුරුත් රහත් වුණා කියන එක මෙම්මත් වෙනවද මගේ සත්‍ය අවබෝධයට ඒතර මොඩ වෙන්න එපා ඕන කෙනෙකුට කියන්න පුළුවන් රහත් කියලා ඒ කියන්නේ රහත් වුණා කියන එක කිව්වා හෝ නොකිව්වා බෙහෙතයි අපිට අපේ දෙන්නේ ධර්මයන් රහත් වහන්සේ නමගේ බෙහෙත ගන්නේ කියන තැනින් මට සූපත් වෙන්නේ නැහැ පෘථග්ජනෙකුයි බෙහෙත ගන්නේ කියන තැනින් මම සූපත් වෙන්නේ නැහැ රහත්තුනත් බෙහෙත නෙවෙයි නම් ගේන්නේ ලෙඩේ වැඩි වෙනවා. පෘථග්ජනුනත් ගේන්නේ බෙහෙත නම් ලෙඩේ සුවපත් වෙනවා. එහෙනම් ලෙඩේ හරියන්නේ බෙහෙත හරියෝ වැරද්ද මත මිසක ජීනෙන කෙනා රහත් නෑ. රහත් නැත් කියන එක මත නෑ. ඒයින් තමන්ගේ ලෙඩේට මිම්ම කරගන්න එපා බෙහෙත ගේන කෙනා. මේ කතා කරන ධර්මයේ දාර්ශනික කවිසනේ කරන්න මුළු පිටකෙටම කියන මුළු තුන් ලෝකෙටම තියලා මේ මේට අවුරුදු 2500කට ඉස්සෙල්ලා අමාමහනි බුදුරජාණන් වහන්සේ සැබවින්ම දේශනා කළ පටිච්චෝ පදාර්ථයේද චතුරාර්ය සත්‍යයේද ඒකේ ධිට්ඨිය නැති වෙනවද කෙනෙක් ගවේෂණය කරන්නේ මේක ඇත්තද මේ කිව්වේ පෞද්ගලික දේශනාවක්ද නැත්නම් පෞද්ගලික අර්ථයක්ද බලන්න අපිට තේරෙනවා නම් පඤ්චත්ත වේදිතබ්බෝ විඤ්ඤාණෝ නෝනත්ත පිති තම තම කරෙහි බලන්න තමන්ට ලෝකය නිර්මාණයට මේව සිද්ධි ටිකක් වෙලා ලෝකය හැදෙන කියලා පෙන්නන්නේ. ඕගොල්ලෝ ගැන පෙන්නන්නේ. මේ සිද්ධාන්ත ටික මෙහෙම එකින් එක වුණාම ඕගොල්ලන්ට පේනවා මේ විදිහට කියලා කියන්නේ බුදුන් ජනනාස්. බාහිර තියෙන දෙයක් නෙවෙයි. ඕගොල්ලන්ට ලෝකය නිර්මාණය වෙච්ච හැටි, දුක නිර්මාණය වෙච්ච හැටි පෙන්නේ. ඕගොල්ලන්ට ඕගොල්ලන්ම නිර්මාණය වෙච්ච හැටි පෙන්නේ. ඔය දුක නම් ඔය කියන විදිය ඔය ක්‍රමය හොඳ නැත්තම් එපා. ඒක අයින් කරගන්න හැටිත් පෙන්නේ. එකිනෙක ප්‍රතිපදාවක් වෙනවා දැන් තෝරගන්න තමයි මම කරනොත් මේ ලෝකේ ඇත්ත කරගෙන ඉන්නවද කියලා ඉතින් මොන වගේ ගැඹුරු නම් දාර්ශනික ඇත්තම දාර්ශනිකයි මේ ලෝකේ මේ දර්ශනය හා සමාන දර්ශනයක් දෙවියන් බඹුන් සමුන බ්‍රාහ්මණ සහිත මේ ලෝකේ කිසිම දෙයක් නැහැ ඕනම දාර්ශනිකේ චින්තකේ තියෙන ලෝකෙක
ඉතාම ඉතාම සියුම් සියුම් කුඩා කුඩා වලට විතරක බල කරයි හැබැයි තියෙන ලෝකෙක. නෝ ලෝක නිර්මාණය කියන ලෝක සමුදේ ලෝක නිරෝධය කියන ලෝකේ ඇති වෙන හා නැති වෙන සිද්ධාන්තය කියන පෙන්වලා දෙන්නේ නැහැ කොහොමද. ඒ කියන්නේ කෙනා කෙනාට ඔබට මෙහෙම පෙනෙන බව ඇතිලා පෙන්වන්නේ කෙනා කෙනාටයි වරණ කියන්නේ බුදුරජාණන් වහන්සේ. පංච උපාදාන ස්කන්ධ ලෝකෙටයි ධර්ම දේශනා කළේ. තමා තුළ පංච උපාදාන ස්කන්ධ ලෝක නිර්මාණය. ඒ ලෝක නිරුද්ධ කරන්න පුළුවන් ලෝකයේ හදාගත්ත හේතු තියෙන තමන් තුළ නිසා ලෝකෙ නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙන තමන්ට. ඉතින් මේ වගේ ගැඹුරු දර්ශනයක් බුදුරජාණන් වහන්සේ අපි කෙරේ ගල්පත්වාවෙන් දේශනා කළා. මේ වගේ දර්ශනයක් තේරුම් ගන්න බැරි වෙච්ච හින්දා කියලා දුන්න නැති හින්දායි සසර අපි ගොඩාක් කල්ලා අපි. ඉතින් මේ ජීවිතේට කොහොම හරි පිටක් පිළිසරණක් කරගන්න ඒකම මුළු සංසාර දුකම ඔබලේතුෙන් ඉතර වෙන්න හේතුවේ ඒ විතරක් නෙමෙයි. ඔබ බුද්ධිමත්ව නිවැරදිතේ තෝරගෙන ඔබ සුවපත් කරගත්තොත් ඒකම ඔබ විශාල ශාසනික සේවයක් කරලා තියෙනවා. මගේ බුදුහාමුදුරගේ ශාසනේ නිවැරදිව නිර්මලව හෙට දවසේ පවතින්නත් ඔබ දිහා බලාගෙන ඉදිරියට එන පස්චිම ජනතාවට නිවැරදිතේ ප්‍රඥා ගෝචරව තේරුම් කරගන්නට එයටත් ඔබ ආදර්ශයක් වෙලා තියෙනවා කියන එක මතක් කරගන්න. ඔබ පිස්සුනටුව ඔබ දකින දකින දේ ගත්තොත් ඔබ විතරක් නෙමෙයි ඔබ පස්චිම ජනතාවටත් වැරදි පූර්ව ආදර්ශයක් වෙලා නරක පූර්ව ආදර්ශයක් වෙලා මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියන එක. ඉතින් මම මතක් කරනවා මේ සිතින් කලන සිතින් තමන් ලබුනේ මනසිතේ තිස්ත වෙන්න තමනුත් මේ ධර්මය නිවැරදිව තේරුම් අරගෙන සම්බුද්ධ ශාසනයට උපාසක රත්නය උපාසික රත්නයක් වෙලා හෙට දවසේදී මේ ශාසනයට එන අහිංසක ලෝකයට නිවැරදි දායකත්වය ඔබේ ජීවිතය තුළින් ලබා දෙන්න කියන කාරණාවක් මතක් කරමින් මගේ දේශනාව අවසන් කරනවා. මේ දේශනාව ඔබ සැමට මේ ජීවිතයේදී උතුම් උතුම් නිවීම සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා.
උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤාතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤාතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤාතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරන්ති. එවගේම අපි සියලු දෙනා කළා සියලු කුසලයන් ඔබ අප සියලු දෙනා නමින්ම ඇසේ කාල යාත්‍රා කළා වූ දෙමාපිය ගුරු නැද බන්ධු මිත්‍රාදී යම් සකල ඥාති වර්ගයක් සිටිනම් ඒ සෑම දෙනාටත් මේ ජීවිතයේ සසරගත ඥාතිත්වයෙන් පිබලාපෘත්තු යම් සම්‍යක් සිටින ඒ සෑම දෙනාටත් මේගේ සියලු ඥාතිට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය දුක සිටින දුකින් අතර දෙසපත් භාවිත පත්වීමේ උතුම් නිවන සංසිද්ධා වෙන දාසික ඥාතිට පින් අනුමෝදන් කරමු. ඉදමේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදමේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදමේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. එවගේම මිතුමුතුන්ට එවගේම රටට අපිට වැඩම රටට ඉඩවස්ථා සකස් කරලා දුන්න අපේ දෙඬුන් ගෞතම තිස්සානේ මේ මානායක මහින්පත් අකරවිට මානායක මහින්පත් වහන්සේට එවැගේම ඒ දහම් කොමිටියට එවැගේම ගුවන් ටිකට්පත් ලබා දුන්නා සිටිනවර ඒ මිනිදු බණ්ඩාර කියන ඒ පොලිසිය දෙනාටත් එවැගේම ඊට සහ සම්බන්ධ වෙන මේ කිම්වත් ඔබ සියලු දෙනාටත් මේ සඳහා උදව් උපකාර කළා මට ආරාධනා කරන්නේ තුමා විතරක්දන්නේ ශානක තැතුළු පොඩි සියලු දෙනාට තුමා තමයි ඇවිල්ලා නැවත කියලා මේ ටික මේ කළේ. ඉතින් ඔබලට ධර්මදායකත්වය ලබා දෙන්න ශානක පුතත් උනා මහත් වුණා. ඒ වගේම නිතරම මම ළඟ මේ කාලේ ඉඳිමි ඇත්තටම බුඩාත් සේවයක් කළා මට දෙවියන් කියන්නේ හැම පැත්තකින්ම රැකවරණයක් ලබා දුන්නා පිළිගන්න මහත්තාමල් මහත්තා. ඒ වගේම අපි ගැන ඔයලා කරලා කටයුතු කළා පාපසිල් මහත්තා වගේ ඒ අයටත් පෞද්ගලිකවම මතක් කරනවා. මේ සියලු දෙනාටමත් මේ කළා වූ සියලු කුසල ධර්ම අනුමෝදන් කරනවා. ඒ පින්වත් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවිකයට ජීවනය වෙත්වා. ඒ වගේම මතක් කරන්න ඕනේ බදුරුගේ මහත්මා, ඒ වගේම හැලම්ගුල මහත්තුතර මහත්ය එතුමා ඔබට අද මට පාටික කියන්න සුවපත් භාවයට පත් කරන්න බොහෝ මානසිකත්ව ඒ වගේ තව බොහෝ විටක උපකාර කළා ඇති නම් වශයෙන් ප්‍රියතමතුර කුමාරට අපි සජීවී යාවේ. ඉතින් මේ සියලු දෙනාටම ඔබ හැම දෙනාටම පිංගනුමෝදන් වූ දෙවියන් දේවා ආශිර්වාදයෙන් තුරුව සතු අනන්ත ගුණ ඵලයේ මේ පුණ්‍ය ශක්තිගේ බලය ඔබල සියලු දෙනාගේ මේ ජීවිත වලට ඇති වන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුරු වේවා. කරණික යහපත් අධ්‍යයන සම්මුත වේවා. සසර වසනා තුරු සාපි පාසා දිව්‍ය කටතු කි දුක්පත් සතු දුභාගර පත් නොවේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසෙන් සිටම වෙනවතාලෝ උතුම් වජ්‍රාමර නිර්වාණ සම්පත්‍ය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට ඔබට මේ කුසල හේතු වේවා. පාරමී වේවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්ඛිතං අනුත්තරං දුර්ලභේන මනාරත්නං බුද්ධ පුත්තං නමෝ.